අනන්ත ආශිර්වාදයෙන් ඔබට ශාන්තියක්ම වේවා. ඒ මහා කරුණිකයන් වහන්සේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ 45 වසක් මුළුල්ලේ දේශනා කොට වදාළ නිමල පිවිතුරු දහමෙන් නිවන සැනසෙන මේ උත්තම දේශය අටලෝ දහමෙන් කම්පා නොවෙමින් උතුම් බුදු මග යමින් ජීවිතය අමා නිවන වෙත යොමු කර ගැනීමට හුරු කළ මේ උත්තම දේශය නිකිනි පුරපසලොස්සක පෝදා උත්තම දහම් මගෙහි ගමන් කිරීමට අලුයම් කාලයේ සිට සුදෝ සුදුවතින් සැරසුණු උවසු උවසයන් සමග විහෙර විහාර සාදුනාදීන් ඇලලී යන අලුයම් යාමයයි මේ සියතරූප වාහිනිය Voice of Asia මාධ්‍යාලය බුදු සසුන බැබලේවා යන උතුම් පැතුමින් යුක්තව අමාවැස්ස පුන් පෝදා සජීව විකාශය අද හිඹුටාන ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ සිට ඔබේ සිත නිවා පහන් කරමින් ගෙනීමට සූදානමින් සිටිනවා මේ පූජනීය භූමිය ශතවර්ෂාසන්න කාලයක් මුළුල්ලේ බුදු සසුන උදෙසා නිමල මෙහෙවරක් ඉටුකල විහාරස්ථානයක් මේ විහාරස්ථානයේ ආදිකතෘවරයාණන් වහන්සේ පූජ්‍යපාද තලංගම සෝමරතන නායක මාහිමියන් වහන්සේ උන්වහන්සේ අපවත් වීමෙන් අනතුරුව මේ පූජනීය භූමිය විචිත්‍ර ධර්ම කතික පූජ්‍යපාද මුල්ලේරියාවේ චන්දසිරි මාහිමියන් වහන්සේගේ අනුශාසනා යටතේ පෙරට ගමන් කළා වර්තමානයේදී හිමුටාන ශ්‍රී අභිනවාරාමාධිපති ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම වාගීශවර පූජ්‍යපාද ඇල්වල බුද්ධසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආශිර්වාදය අනුශාසනාව අධිපතිත්වය යටතේ මේ ප්‍රදේශයට ඉමහත් ශාසනික සේවය ඉටු කරමින් හිමුටාන අභිනවාරාමය බුදු සසුනට උත්තම මෙහෙවරක් ඉටු කරනවා මේ පූජනීය භූමියේ සිට අමාවැස්ස සන්ධ්‍යාවේ 5:30 දක්වාම නිකිනි පුරපසලොස්සක පෝදා වස්සාන සමයේ ආරම්භය මෙවර සිදුවන මේ උතුම් පුන් පෝදා ඔබේ අධ්‍යාත්මික ශාන්තිය වෙනුවෙන් වැඩසටහන් රැසක් පෙළගස්වා තිබෙනවා පූජ්‍යපාද බලපිටියේ සිරි සීවලී මාහිමියන් වහන්සේ පූජ්‍යපාද දියතලාවේ පියදස්සි ස්වාමීන්ද්‍රයන් වහන්සේ පූජ්‍යපාද අක්මීමන ධම්මපාල මාහිමියන් වහන්සේ පූජ්‍යපාද නාගොඩ සද්ධාලෝක මාහිමියන් වහන්සේ පූජ්‍යපාද ඇත්කඳුරේ සුමනසාර මාහිමියන් වහන්සේ එවැගේම ජේෂ්ඨ කතික ආචාර්ය අත්තනායක එම් හේරත් මහතා ඇතුළු ගිහි පැවිදි උදාර පිරිසක් අද ඔබට තුනුරුවන් අභියස සිත නිවා පහන් කර ගැනීමට අමාවැස්සෙන් මඟ සලසා දෙනවා දැන් අපි ඉතාම සදහැන් යුක්තව සූදානම් වන්නේ නිකිනි පුන් පෝදා වස්සාන සමයේ ආරම්භය වස්ස ආරාධනා පින්කම් මේ මහෝත්තම පින්කම් වලට සදහැතියන් සැරසෙන මේ වටිනා පොහෝ දිනේ අෂ්ටාංග සීලය සමාදන් වීමේ කාර්යයටයි අපි ඉතාම ගෞරවාදරයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරනවා හිමුටාන ශ්‍රී අභිනවාරාමාධිපති ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම වාගීශවර පූජ්‍යපාද ඇල්වල බුද්ධසිරි මාහිමියන් වහන්සේට සාදු 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 පින්වත් සෑම සියලු දෙනාම තිසරණ සහිත උපෝසක අෂ්ටමක සීලය සමාදන් වන්නට නමස්කාරය කිය සාදු 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 නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි අට්ඨ ඉමං ච දිවසං උපසතං උපවසාති ඉමානි උපසත අෂ්ඨමග සීලානි යාචාමි අට්ඨ ඉමං ච දිවසං උපසතං උපවසාති ඉමානි උපසත අෂ්ඨමග සීලානි යාචාමි අට්ඨ ඉමං ච දිවසං උපසතං උපවසාති ඉමානි උපසත අෂ්ඨමග සීලානි යාචාමි අෂ්ඨමග සීලානි යාචාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේර මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේර මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජන වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජන වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත නච්ච ගීත වාදිත විසෝක දස්සන මාලා විසෝක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන ගන්ධ විලේපන විභූෂණ ට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි විභූෂණ ට්ඨාන වේරමණී
සික්ඛාපදං සමාදියාමි උච්ඡාසයන මහාසයනාවිරමණී සික්ඛාපදං සමාදියාමි උච්ඡාසයන මහාසයනාවිරමණී සික්ඛාපදං සමාදියාමි ඉමානි උපසත අස් මග සීලානි සමාදියාමි ඉමානි උපසත අෂ්ටමග 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 සීලානි සමාදියාමි ඉමානි උපෝසත අෂ්ටමග සීලානි සමාදියාමි සාදු 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 අපි මොහොතක් මෛත්‍රී භාවනාවන් සිදු කරමු මම නිදුක් වෙම්මා මම නිරෝගී වෙම්මා මම සුවපත් වෙම්මා මම දුකින් මිදෙම්මා මම නිවන් ලබම්මා මාමෙන්ම මාගේ දෙමව්පියන්ද මාගේ ගුරුවරයින්ද මාගේ වැඩිහිටියන්ද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් ලබත්වා මාගේ ඥාති සෑම සියලු දෙනාද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් ලබත්වා මට හිතවත් වූද මට අහිතවත් වූද මැදහත් වූද සෑම සියලු දෙනාද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් ලබත්වා ගංවාසී සෑම සියලු දෙනාද පලාත්වාසී සෑම සියලු දෙනාද රටවාසී සෑම සියලු දෙනාද ලෝකවාසී සෑම සියලු දෙනාද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා
සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් ලබත්වා කිසිවෙක් කිසිවෙකුට හිංසා නොකෙරෙත්වා කිසිවෙක් කිසිවෙකුට පීඩා නොකෙරෙත්වා කිසිවෙක් කිසිවෙකුට අවමන් නොකෙරෙත්වා සියලුම සත්වයෝ වැරදි නැත්තෝ වෙත්වා සියලු සත්වයෝ ක්‍රෝධ නැත්තෝ වෙත්වා සියලු සත්වයෝ දුක් පීඩා නැත්තෝ වෙත්වා සියලු සත්වයෝ නිදුක් වෙත්වා සියලු සත්වයෝ නිරෝගී වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ නිදෙත්වා සියලු සත්වයෝ ශාන්ත නිවනින් සැනසෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා හොඳයි කවුරු සාදකියා ශ්‍රද්ධා ගුණ සම්පන්න සදැහැති කාරුණික පින්වතුනි අද ඉතාමත් වටිනා උතුම් වැදගත් පොහො දිනයක් හැටියට පොහො දින වැදගත්කම සිහිපත් කරන්නටයි අපි මේ අවස්ථාව තුළදී බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම ඇසළපුන් 15ක් පොහොව දින මූලික කරගෙන සෑම විහාරස්ථානයකම ලක්වාසී ලෝකවාසී සෑම විහාරස්ථානයකම උපසම්පදාලාභී භික්ෂු මහා සංඝ රත්නයේ වස් ආරාධනාවෙන් වස් වසා වැඩ සිටින පොහොව දිනයක් හැටියට සිහිපත් කරන්නට පුළුවන්කම තිබෙනවා. නමුත් පින්වත්නි මෙවර වප් පොහොය නිමිති කරගෙන අපි කටයුතු කරන්න කටින මහා පින්කම් සිද්ධ කරන්න. නමුත් වප් මාසය අධික පොහොය දිනවල් දෙකක් යෙදෙන නිසා වේ. පොහොදිනට අමතරව අධික පොහොයක් වප් පොහොය දිනට එළඹිලා තිබෙන නිසා වේ. අපට නිකිණිපුර 15ක් පොහොව දිනයි වස් සමාදන් වන්නට අවස්ථාව අවකාශයේ යෙදලා තිබේ. එනිසා පින්වත්නි නිකිණිපුර 15ක් පොහොව දින වැදගත්කම් සිහිපත් කරමින් ඒ සමගම ඇසළපුන් 15ක් පොහොව දින වස් සමාදන් වීම හා සමගාමීව පැවැත්වෙන ඒ පිළිවෙත් පිළිබඳව සිහිපත් කිරීම සහ අවබෝධ කර ගැනීම පිළිබඳවයි මේ මොහොත පුරදී සිහිපත් කරන්නට යෙදෙන්නේ. ඒ නිසා වෙන පොහොය දින
පෙරවස් සමාදන් වන්නට නොහැකුණ මහ සංඝ රත්නේ පසුව සමාදන් වන්නේ නිකිනි පුර පසළොස්වක් පොහො දින. ඒ වගේම ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන් රහත් භවයට පත්වන්නේත් නිකිනි පුර පසළොස්වක් පොහො දින නිමිති කරගෙනයි. ඒ වගේම ලංකාවේ ප්‍රථම ධර්ම සංගායනාව සිදු වුණේ නිකිනි පුර පසළොස්වක් පොහො දින නිමිති කරගෙන. එනිසා වෙන් අද දින වස් සමාදන් වන පොහො දින හැටියට නිමිති කරගෙන එහා සහසම්බන්ධව ප්‍රධාන වශයෙන් පිළිවෙත් පිළිබඳව සිහිපත් කරන්නට කල්පනා කර ගන්නට කැමැති. ඇසලපුණු පසළොස්වක් බොහෝ දින ලක්වාසී ලෝකවාසී ඔබ අප සෑම දිනාටම ඉතාමත් වැදගත් උතුම් පොහොය දිනයක් හැටියට සිහිපත් කරන්නට පුළුවන්කම හැකියාව තිබෙනවා. සිද්ධාර්ථයන්න් විවාහ දිවියට පත්වන පසුව අභිනික්‍රමණය සිද්ධ කරන්නට දෙන්නේ උතුම් ඇසළ පුර පසළොස්වක් පොහොය දින නිමිති කරගෙන. මේ යථාර්ථයේ පිළිබඳව ජීවිතයේ ස්වභාවය, ජීවිතයේ පිළිබඳව අවබෝධය, ජීවිතයේ වෙනස් වීම, මිනිසාගේ ජීවිතය තුළ උපත සහ පැවැත්ම විපත කියන මේ කාරණාවන් තුනම ජීවිතයක් තුළ තිබෙන බව සහ යම්කිසි දවසකදී යම්කිසි ආයුෂ ප්‍රමාණයක් වින්දනය කරලා ලෝක සත්‍යයා මරණ ස්වභාවයට පත්වනවා කියන කාරණය ඇසළ පුන් පසළොස්වක් බොහෝ නිමිති කරගෙන බොහෝ අවබෝධයක් ලබා ගත්ත සතර පිරිනිවිති දැකීම තුලේ සතර පිරිනිවිති තුල ප්‍රථම වරට මහල්ලෙක් දකින්නට ලැබුණා. බොහොම වියපත් වුණ වයස් ස්වභාවයට පත් වුණ බොහොම ලස්සනට තිබුණ කෙස් ටික සුදු වෙලා ඒ වගේම දත් ටික සැලිලා ගිහිල්ලා වියපත්ව සම වියලී ගොස් සිටින බොහෝම අපහසුයෙන් අමාරුවෙන් ඇවිදගෙන යන වයස් ස්වභාවයට පත්වන පුජ්‍යලයේ සිද්ධාර්ථයන්න්ට දකින්නට ලැබුණා. ඒ වගේම බොහොම අපහසුයෙන් අමාරුවෙන් වේදනාවෙන් අසනීප ස්වභාවයට පත්වන බොහොම වේදනාවට පත්වන පුජ්‍යලයේ දකින්නට ලැබුණා. අපි මොනතරම් ජීවිත ගමනේ මේ ආකාරයෙන් ජීවිත පැවැත්ම සකස් කරගන්නවා කියන පදනමින් හිටියත් යම්කිසි දවසක අපි රෝගාතුර තත්වයට පත්වන්නට පුළුවන්කම හැකියාව තිබෙන බව ඒ තුලින් අවබෝධ කරගන්නට යෙදුණා. ඒ වගේම තවදුරටත් විමසා බලනකොට සතර දෙනෙක් සතර කොණින් හොසවාගෙන යන මලසිරුරක් දකින්නට ලැබුණා. ජීවිතේ මගේය මාගේ කියන හැඟීමෙන් වේස වෙලා මාංශ වෙලා දුක් විඳලා හරි හම්බ කරගත් සම්පත් වස්තුව මගේය මාගේ කියන හැඟීමෙන් ආදරයෙන් සෙනෙහසින් ලෙන්ගතු කමින් බැඳියා වෙන්නේ නැති සෑම දෙයක්ම යම්කිසි දවසකදී අතහැරලා දාලා යන්නට සිදුවෙන බව අවබෝධ කරගත්තා. එනිසා මේ ජීවිත ගමන නිශ්චිත නැහැ. යම්කිසි දවසකදී අහිමි වෙනවා, මරණ ස්වභාවයට පත් වෙනවා කියන කාරණය පිළිබඳ සිද්ධාර්ථයන්න් අවබෝධ කරගත්තා. ඊළඟට සිද්ධාර්ථයන්න් දකින්නේ පැවිදි භාවයට පත් වුණ කෙනෙක්. එනිසා මගේ මේ ජීවිත ගමනේ අභිනිෂ්ක්‍රමණය කරන්නට අවස්ථාව, එනිසා මා පැවිදි භාවයට පත් වෙනවා කියන අදිෂ්ඨානය අරමුණ ඇති කරගෙන ඇසළ පුන් පසළොස්වක් පොහොය දින නිමිති කරගෙනයි සිද්ධාර්ථ ආනන් රාජමාලිකාවෙන් අභිනික්‍රමණය කරන්නට යෙදුණේ. ඒ වගේම උපසම්පදා ලාභී සෑම භික්ෂූන් වහන්සේ කෙනෙක්ම වස්වසා
වැඩ සිටින්නටම අවශ්‍ය බව ලෞතුරා බුදුරජාණන් වහන්සේ පෙන්නවා. ආරණ්‍යක රුක්ක මූලයක ඒ වගේම වනාන්තරයක හෝ සරසරණ භික්ෂුන් වහන්සේලා ස්ථිර නේවාසික ස්ථානය සකස් කරගෙන වස් ආරාධනාවකින් හෝ නැතු හෝ අනිවාර්යයෙන්ම වස් කාලය තුල වස් වසා වැඩ සිටිය යුතුයි කියන කාරණේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා පෙන්වලා දුන්නා. වස් කාලය තුල අන්‍ය තීර්ථකයන් තමන්ගේ ආගමික ස්ථානයක් තිබෙනම් ඒ ස්ථානවල රැඳී සිටමින් කටයුතු සිදු කරනවා. චෝදනාවක් වුණා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාණන් වස් කාලය තුල හැදෙන වැඩෙන තඩමින් පාගමින් එවැගේම සක්‍රීය භාවයට පත්වෙන ස්ථානවල සැරිසරමින් වස් කාලය තුලත් පිඬුසිඟා වැඩම කරනවා. ඒ නිසා වස් කාලය තුල යම් කිසි ස්ථානයක වන්නට ඕනි ඒ වස් කාලය තුල පිණ්ඩපාතයේ නොගොස් යම් කිසි ස්ථානයක රැඳෙමින් ආගමික කටයුතු සිදු කළ යුතුයි කියන අවස්ථාවක් ඔවුන් සිහිපත් කළා. ඒ වගේම චෝදනා කරන්නට යෙදුණා. ඒ නිසා ලෞතරා ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ විනය නීති පෙනෙව්වා. වස් කාලය තුල උපසම්පදාලාභී සෑම භික්ෂුන් වහන්සේ කෙනෙක්ම වස් කාලය තුල වස්වසා තෙමසක් වැඩ සිටිය යුතුයි. එනිසා එතන් පටන් අද දක්වාම ඇසලපුන් පසලොස්සක් බොහෝ දින නිමිති කරගෙන උපසම්පදාලාභී සෑම භික්ෂුන් වහන්සේ කෙනෙක්ම සුඛීය විහාරස්ථානයක හෝ ආරාමයක හෝ එවගේම ආරාධනා කරන්නා වූ පින්වතුන් වස් ආරාධනාව සිදු කරන යම් කිසි ස්ථානයක් තිබෙනම් ඒ ස්ථානයේ වැඩ සිටීමේ වස් ආරක්ෂා කර ගනිමින් පින්වතුන්ලාට බොහෝ ආනිසංසදායි පින්කම් පින්කම් සිදු කර ගන්නට වෙනදාට වැඩිය උසස් උතුම් පින්කම් වල නියැලෙන්නට පුණ්‍ය ධර්මයන් ජීවිත ගමනට එකතු කර ගන්නට විශාල වූ අවස්ථාවක් මේ වස් කාලය තුල තෙමසක් පුරාවටම මහ සංඝ රත්නේ වස් වැසීම තුලින් සිද්ධ කර ගන්නට පුළුවන්කම හැකියාව ලැබෙනවා. එනිසා අද දින ඉතාමත් වටිනා උතුම් දිනයක් හැටියට ඒ උතුම් කරුණු කාරණාවන් සිහිපත් කරමින් ඉතාමත් ගෞරවනීය ලෞතරා ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ ඉසිපතන බිඟදායේ පතල ලෝවැසියනට ප්‍රථම ධර්ම දේශනාව හැටියට ධර්ම චක්කප්පවත්තන සූත්‍ර දේශනාව සිද්ධ කළ පොහො දින හැටියටත් ඇසලපුන් පසලොස්වක් පොහො දින සිහිපත් කරන්නට පුළුවන්කම හැකියාව ලැබෙනවා. ඒ නිසා අද දින පුරාවටම විශේෂයෙන්ම අප විහාරස්ථානයේ තුල විශේෂ අවස්ථාවක් අපට ලැබුණා. විශේෂයෙන්ම සියට ටීවී මාධ්‍ය ජාලය තුලින් අද දින අපේ විහාරස්ථානයේ පේවස් සමාදන් වීම සජීව ලෙස දින පුරාවටම විකාශය කරන්නට විශේෂිත වූ දේශකයන් වහන්සේලා ඒ වගේම මහාචාර්යවරයාණන් ඒ වගේම විශේෂක වූ දේශකයන් ගෙන්නමින් අපට මේ විහාරස්ථානයේ තුල පොහො දින පුරාවටම විශේෂිත පොහො දිනක් හැටියට උත්තරීතරව බොහොම ගෞරවාන්විතව අපට මේ දින පොහොදා කටයුතු සිදු කරන්නට අවස්ථාවක් අවකාශය ලැබෙනවා. එනිසා සියත මාධ්‍ය දාලේ ගරු කටයුතු අධ්‍යක්ෂකතුමන් ප්‍රධාන සීලම කාර්ය මණ්ඩලයට මේ අවස්ථාව අවකාශය අපර ලබා දීම පිළිබඳව ප්‍රධාන වශයෙන් පුණ්‍ය ආනුමෝදනා කරන ගමන් පින්වත් සෑම සියලු දෙනාම අද දින පුරාවටම බොහොම ගෞරවාන්විතව සීලය ආරක්ෂා කර ගනිමින් රැක ගනිමින් මේ පෙහෙවස් සමාදන් වීමේ කටයුතු සහ ධර්ම දේශනාමේ ධර්ම සාකච්ඡාමේ සියලු පින්කම් කෙරෙහි කරුණාවෙන් ගෞරවාන්විතව කටයුතු සිදු කරන ලෙස පින්වත් සෑම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් සෑම දිනාම දින පුරාවටම මේ පින්කම් වල නිරෙන්නයි සෑම දිනාටම සිහිපත් කරනවා. සාදු සාදු සාදු. අද නිකිණිපුර පසළොස්වක පෝදා සියත අමාවැස්ස සජීව විකාශය හිඹුටාන ශ්‍රී
අභිනවාරාම විහාරස්ථානයේ සිටයි ගෙනෙන්නේ සදහැවතුන් අෂ්ටාංග උපෝසත සීලය සමාදන් කරවීම සහ අනුශාසනාව පැවැත්වීම සිදු කරනු ලැබුවේ හිබුටාන ශ්‍රී අභිනවාරාමාධිපති ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම වාගීශවර පූජ්‍යපාද ඇල්වල බුද්ධසිරි ස්වාමින්වන් වහන්සේ විසින්. උන්වහන්සේ මේ විහාරස්ථානය ආදිකතුවරයන් වහන්සේලා වැඩ සිට අපවත් වී වදාළ නායක මාහිමියන් වහන්සේලා අපේක්ෂා කළ පරිදි ඉතාම රමණීය පින්බිමක් බවට පත් කිරීමට සුවිශේෂ කැපකිරීමක් සිදු කරමින් සිටිනවා. ශ්‍රී දළදා මාලිගයේ ආකෘතිය සහිත ධාතු මන්දිරය සහ සංඝවාසය වැඩ නිමා වෙමින් තිබෙනවා. මුළු විහාරස්ථානයම රමණීය පරිසරයක් බවට පත් වෙමින් සිත නිවා පහන් කර ගැනීමට පුදබිමට තුනුරුවන් අභියසට පැමිණෙන මේ ප්‍රදේශයේ සදැහැතියන්ට සුපහන් බිමක් බවට පත් කිරීමට අපේ පූජනීය ඇල්වල බුද්ධසිරි විහාරාධිපතින් වහන්සේ සියලු කටයුතු කැපවීමෙන් නිටු කරනවා. අපි සාදුනාද පවත්වා උන්වහන්සේට ආශිර්වාද කරමින් තවත් සුළු වේලාවකින් හිඹුටාන ශ්‍රී අභිනවාරාමේ සිට තථාගත අමාමෑණී බුදු පියාණන් වහන්සේ වෙත උදෑසන සම්බුද්ධ පූජාව පූජා කිරීමේ පින්කමට ඔබ සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. සලස්සක පෝදා දහම් සිසිලේ සිත් සෝපත් කර ගනිමින් තුනුරුවන් අභියස අපේ සිත නිවාසනහා ගනිමින් වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලය සියත රූපවාහිනිය හිඹුටාන ශ්‍රී අභිනවාරාමේ සිට දවස පුරා දහම් වැඩසටහන් නොබෙවිත ගෙනෙනවා. උදෑසන සම්බුද්ධ පූජාව පූජා කිරීමේ මහ පින්කමටයි අපේ සූදානම. සදැහැ පෙරදරිව නමස්කාර පූර්වකව ගෞරවාදරයෙන් ආරාධනා කරනවා හිඹුටාන අභිනවාරාම වාසී පැපිලියාන සුනේත්‍රා දේවි මහපිරිවෙනේ ආචාර්ය පූජ්‍යපාද කදිරගොඩ පඤ්ඤානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේට සාදු සාදු සාදු. සදැහැ සිටින් යුක්තව සූදානම් කර තැන්පත් කරලන්නට යෙදුන බුද්ධ පූජාව ඇතුළු සීළු පූජා ද්‍රව්‍යයන් අදූතුම් නිකිනි මස පුරපසලොස්සක් පොහේ දවසේ අප තථාගත භාග්‍යවත් ලෝතුරු බුදුපියාණන් වහන්සේගේ අනන්ත ප්‍රමාණ බුදුගුණයන් පරාමර්ශනය කරගනිමින් ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසෙහි සිදුකනු ලබන උතුම් සම්බුද්ධ පූජාවක් විලස සීළු පූජාවන් ඒ උත්තරීතරෝ ගුණ සමුදායන් උදෙසා පූජා කරමි පූජා වේවා යන සදැහැති ප්‍රාර්ථනේ යුක්තව හැම දිනාම මාත් සමගින්ම වන්දනා කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සත්තාදීව මනුස්සානං බුද්ධෝ භගවාති ගනසාරප්පදිත්තේන දීපේන තමදන්තිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමුනුදං සුගන්ධිකාය වදනං
अनंत गुण गंधिना सुगंधिना हं गंधेन पूजयामि तथागतं वन गंध गुणोपेतं एतं पूजयामि मुनिं दशस श्रीपाद सरोरुहे सुगंधं शीतलं कंपं पसन्न मधुरं शुभं पानीयमेतं भगवा पतिगन्हातु मुत्तमं अधिवासेतु नो बंते भोजनं अनुकंपं पादाय पतिगन्हातु मुत्तमं अधिवासेतु नो बंते व्यंजनं परिकंपितं अनुकंपं उपादाय पतिगन्हातु मुत्तमं अधिवासेतु सम्बं सद्धाय पूजितं अनुकंपं उपादाय पतिगन्हातु मुत्तमं वन्दामि चेति अं सम्बं सब्बतानि सुपति तितं शारीरिकधातु बुद्धरूपं सकलं सदा कायेन वाचा पमादेन मया कतं अच्छयं कममि भंते भूरिपन्य तथागत इमिना पुण्य कम्मेन मामे बाल समागमो सतं समागमो होतो याव निब्बान पत्तिया इदं मे पुण्य कम्मं आसवक्कया वहं होतो सब दुःखा पमुंचतु तावता च अम्मेहि संबदं पुण्य संपदं सब्बे देवानुमोदन्तु सब्ब इदं मे ज्ञातीनां होतो सुखिता हुन्तु ज्ञातयो इदं मे දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත්
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.